ආයුබෝවන් වනකම් දුවදරුනි අද මම ඕගලන්ට පින්තූර බලලා ඒ පින්තූරේ කොහොමද කියවන්නේ කියලා මම දැන් අද දෙමලින් කියලා දෙන්න යන්නේ හරි අපි පළවෙනි පින්තූරිය බලමු මේ බලන්නකො ලස්සන මලක් තියෙනවනේ මෙතන මේ මලට අපි දෙමලින් කියන්නේ පූ මොනවද කියන්නේ අපි පූ හරිද අපි දැන් දෙවෙනි පින්තූරෙට යමු හරිද මේක බලන්න මේක ගහක් නේ මෙතන තියෙන්නේ මේ ගහට කියන්නේ ගස මේ ගසට උගලන් සිංහලෙන් ගසට අපි දෙමළෙන් කියන්නේ මරම් මොනවද මරම් හරිද දැන් අනිත් එක මේ කොළයක් නෙමෙයි කොළ මේ කොළට කියන්නේ අපි ඉලෙයි මොනවද කියන්නේ ඉලෙයි දෙමළෙන් කියන්නේ අපි ඉලෙයි හරිද දැන් බලන්න හතරවෙනි පින්තූරිය මේ පුටුවක් නේ මේ පුටුවට කියන්නේ අපි කදිරේ හරිද කදිරේ කියලා බලන්න දැන් බලන්නකෝ අනිත් පින්තූරේ පස්වෙනි පින්තූරේ තියෙන්නේ මොනවද මේ මේසයක් නේ දැන් ඕගලන්ට මේසය කියලා කියනවා අපි මේසෙයි කියලා කියනවා එතකොට ඕගලන්ට මතක තියාගන්න ලේසි ඕගලන්ගේ මේසය කියලා කියනකොට අපි මේසෙයි එතකොට ඕගලන් කියනවා දෙමළින් මේසෙයි දැන් බලන්න අනිත් පින්තූරයට යමු අපි. මේක ගෙයක් නේ තියෙන්නේ මේ. ඒකට අපි කියන්නේ වීඩ. 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 හරිද? දැන් බලන්න අනිත් එක පෙන්සල. දැන් ඕගොල්ලෝ ලියන්න එහෙම ගන්න. ඒ පෙන්සලට අපි දෙමළින් කියන්නේ පෙන්සිල්. හරිද? දැන් අනිත් පින්තූරයට යමු. මේ පීන්නේ. මේක පොතක් නේ. මේ පොතට කියන්නේ අපි දෙමළින් පුත්තගම් මොනද පුත්තගම් හරිද දැන් බලන්න මෙතන මකනයක් තියෙනවනේ මේ ඉරේසර් නේ මකනෙට මොනවද අපි කියන්නේ අලි රබ්බර් කියන්නේ අලි රබ්බර් දැන් මේ අන්තිම පින්තූරය අද මම කියලා දෙන පින්තූරේ අන්තිම පින්තූරය තමයි මේක පෑන ඔයගොල්ලන් කියන්නේ පෙන් අපි පෙන් එකට මොනවද කියන්නේ මේ පෑනට පේනේ ඔයගොල්ලන් පෑන අපි පේනේ හරිද එතකොට මේකත් මතක තියාගන්න ඔයගොල්ලන්ට පුළුවන් හරිද දැන් බලමු අපි පින්තූර ටික ආයෙත් බලමු මොනවද මම කියලා දෙන්න ඊට පස්සේ මාත් එක්කම කියලා බලන්න ඔයගොල්ලන් පූ පූ මරම් මරම් ඉලෙයි ඉලෙයි කදිරෙයි කදිරෙයි මේසෙයි මේසෙයි වීඩ වීඩ පෙන්සිල් පෙන්සිල් පුත්තගම් පුත්තගම් අලි රබ්බර් පේනේ පේනේ හරිද මල පූ ගස මරම් කොළය ඉලෙයි පුටුව කදිරෙයි මේසය මේසෙයි ගෙය වීඩ පෙන්සල පෙන්සිල් පොත පුත්තගම් මකනය අලි රබ්බර් පෑන පේනේ හරිද දැන් ඕගලන්ට පුළුවන් දැන් මේ පින්තූර කොහේ දැක්කත් ඕගලන් කියලා බලන්න දෙමනි හරිද හරි දැන් අපි පින්තූර බලලා ඒක කියවුවා හරිද අප ආගෙන්ඩගේ පඩම් පාර්ථය වාසිත්තු අප අද අපි පින්තූර 10ක් බැලුවා එහෙනම් අපි අද අනිත් පාඩමට යමු ඒ කියන්නේ අද අපි පින්තූර ඉගෙනගෙන දැන් අපි අකුරු 6ක් ඉගෙන ගනිමු හරිද ඒ අකුරු 6ම කොහොමද අපි ලියන්නේ කියලා බලමු හරිද දැන් එක එක අකුරු මම දැන් ඕගලන්ට ලියලා පෙන්වන්න යනවා. ඕගලන් පොතක් අරගෙන මං කියන විදිහට ලියලා බලන්න. උත්සාහ කරන්න. හරිද? මං පිළිහෙලේ නාමික මුදලාව දෙලතේ පාර්කෝ. ඔව් දරුවනේ දැන් අපි පළමුවෙනි අකුර බලමු. දැන් ඕගලන් ක ලියන්නේ සිංහලෙන්. මේ ක එක ශබ්දය තමයි දැන් අපි දෙමළෙන් කියලා දෙන්න යන්නේ. ක ගිහි ඊට පස්සේ මෙන්න ගිහිල්ලා
දිගේ ඇවිල්ලා රවුමක් ඇවිල්ලා ආයිරක් ඇවිල්ලා මෙහෙම ඉදි ක ක මොනවද ක දැන් දෙවෙනි අකුර බලමු ස මෙහෙම ගිහින් ආයේ ක විදියට තමයි ඇවිල්ලා අන්න මෙහෙම ගිහින් දැන් ඉරක් ස හරිද මේකට කියන්නේ ස හරිද දැන් ඔයගොල්ලන් කියන්නේ ස මේ විදිය ක ක දෙමිලි අපි දෙමිනුත් ක කියලා මේකට ස දැන් අපි අනිත් අකුරට යමු ට ලියන හැටි පල්ලෙහාට ඉරක් ඇවිල්ලා ආය මෙහෙම යනවා දැන් ඔයගොල්ලන් සිංහලෙන් කියන්නේ ට මේක ට හරිද ක ස ට ට ඩ ඔක්කොම මේක තමයි ට ඩ දෙකම මේක තමයි ඈ දැන් අනිත් අකුර බලමු ත ත එළදෙරද පාපෝ වන්දි නංගි මේ හරිද මෙත් උඩට ගිහි ආයෙත් එළියේ මෙවිලා මේ පණිය වන්දි රවුමක් ඇවිල්ලා ඉර ආය මෙහෙර ඉරත හරිද ඉකත ඉද ත දෙද ප ප බ දෙකම එකයි මේක ප ඉද ප සරියා ඉද වන්දි ප මේක ර මෙහෙම මෙහෙම ආයේ දිගේ ඇවිල්ලා ර ත ප ර දැන් අද මම අකුරු 6ක් ඔයගලන්ට කියලා දුන්නා. ආර එළිත සොලිතන්ද. ඉස්සරලා 3යි දැන් 3. හරිනේ. දැන් අපි අදින් මේ පන්තිය ඉවර කරමු. අපි නැවතත් අපි අලුත් අපි තව අලුත් අකුරු 6කින් හා අපි තව පින්තූර 10කින් ඔයගලන්ව නැවත අපි හමු වෙනවා. ස්තුතියි.